ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය ස්වාමීන් වහන්සේගේ වරප්‍රසාදය ඉතාමහ ඉමහත් මිනිසෙ විදිහට අපි කවදාවත් බලාපොරොත්තු නොවන ප්‍රමාණයකින් මේ ස්වාමීන් වහන්සේ ඔබව මාව ආශිර්වාද කරන්නට පොරොන්දු වෙලා තිබෙනවා ස්වාමීන් වහන්සේ කියන ජේසු කියනවා ඒ පියනන් වහන්සේ ඔබ වෙනුවෙන් මං වෙනුවෙන් සූදානම් කරලා තිබෙන ඊස්වර්ගීය වරප්‍රසාදය කිසිදු ඇසකින් දැකපු නැති කිසිදු කනකින් අහපු නැති තරමේ ඉතා මහත් වූ වරප්‍රසාදයක් ඔබ මං වෙනුවෙන් සූදානම් කරලා තිබෙනවා ඒ වෙනුවෙන් අපිට කරන්න තියෙන ඉතාම සුළු වශයෙන් විශ්වාසවන්ත වීම පමණයි අපිට ලබලා දීලා තියෙන කැඳවීමට අපිට විශ්වාසවන්ත වෙන්නට පුළුවන් නම් ඒ ස්වාමීන් වහන්සේ කියන ඒ අති මහත් වූ වරප්‍රසාද අපිට අයිති කරගන්නට පුළුවන් කියලා සොනසකින මේක නියන් අඹයටයක් වගේ ස්වර්ග රාජ්‍ය කියන්නේ ඒක වැඩෙද්දී ඒ ඇටේ දිහා බලද්දී අපිට තියෙන එක මහා පුංචි දෙයක් මේකෙන් අපිට ප්‍රයෝජනයක් තියෙයිද කියලා හැබැයි ඒක වැඩිලා වර්ධනය වෙද්දී ඒකට සියලු මාකාරයේ පක්ෂීන්ට වෙවිලා තමන්ගේ වාසස්ථානේ වලට පත් කරගන්නට ලඟුම් ගන්නට පුළුවන් කමක් තිබෙනවා මේ ස්වර්ග රාජ්‍ය වෙනුවෙන් ජීවත් වෙනවා කියන කාරණාව ප්‍රේමන්තේනේ අපි බැලුවොත් අපිට හිතෙන්න පුළුවන් මේ දේවල් කරලා අපිට මොකක්ද තියෙන ප්‍රයෝජනය කියලා ඒ ප්‍රයෝජනය ඉතාමත් ස්වාමිනසේ කියනවා බලන්න ජීවත් වෙච්ච ශුද්ධවන්තයන් ඒ ස්වර්ග රාජ්‍යය අයිති කරගත්ත පුද්ගලයෝ ඔවුන් තමන්ගේ ජීවිතයන් වල ඉතාම සුළු දේවල් වලට විශ්වාසවන්ත වෙලා තිබෙන්නේ ඔවුන්ගේ විශ්වාසය සම්බන්ධයෙන් ඔවුන්ගේ බුද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ගේ ක්‍රියාවන් සම්බන්ධයෙන් ඔවුන් ඉතාම සුළු දේවල් වලට විශ්වාසවන්ත වෙලා තිබෙන්නේ හැබැයි ඒ සුළු දේවල් වලට ඔවුන් විශ්වාසවන්ත වූ නිසාමෙන්ම ඔවුන්ගේ ජීවිතයන් වලට ඉතා මහත් වූ වරප්‍රසාදයන් වලින් ඔවුන්ගේ ජීවිත පුරවාගෙන තිබෙනවා අපිට ස්වාමීන් වහන්සේ කියන මෙන්න මේ දේ කරගන්නට අපිට පුළුවන්ද සෙනස කියන මොහුන් පිටක් ඒ මොහුන් පිට නැලි තුනකටම හරියන විදිහට දැන් ඒක වැඩි වර්ධනය වෙලා ආදරණීය අම්මිතාත දෙවි පුතේ ඔබගේ ජීවිතේ ඔබට සොළු කැඳවීමක් ලැබිලා ඇති ඔබගේ දෑසින් බලපුවම ඔබගේ බුද්ධියට එක ගෝචර කරගන්නට උත්සාහ කරද්දී ඔබට හිතෙන්නට පුළුවන් මේකේ වැදගත්කමක් තියනවාද උදාහරණයකට දරුවෙක් ගත්තදින් එහෙම ඒ දරුවට ස්වාමීන් වහන්සේ කියන්නේ තමන්ගේ දෙමාපියන්ට කීකරු වෙන්නට කියලා ස්වාමි පුරුෂයෙක්ව භාර්යාවක් ගත්තදින් ස්වාමීන් වහන්සේ කියන්නේ ඔබගේ සහකරුවා සහකාරියට විශ්වාසවන්ත වෙන්න අවශ්‍යතාවයන් වලදී ඔබ විවෘත වෙන්න ඔවුන් වෙනුවෙන් ජීවත් වෙන්න ආදරය කරන්න මේ දේවල් ස්වාමීන් වහන්සේ කියන්නේ අපිට ඉදින්න පුළුවන් මෙච්චර කරලා මේ ආදරය කෙරුවා කියලා මගේ සහකාරියට සහකරුවට ආදරය කියලා මට මොනවද හම්බ වෙන්නේ හිතන්නට පුළුවන් මම විශ්වාසවන්ත වුණා කියලා මට මොනවද හම්බ වෙන්නේ මම අවිශ්වාසවන්ත වුණා කියලා කවුරුවක්වත් දන්නේ තුවත් නැහැ මට ඕන දෙයක් කරන්නට පුළුවන් ඇත්ත ඔබට ඕන දෙයක් කරන්නට පුළුවන් හැබැයි ස්වාමීන් වහන්සේගේ සැනැස්මට විරුද්ධව කටයුතු කරලා යක්ෂයාගේ පරීක්ෂාවන් වලට සහයෝගය දීලා ඔබ ජීවිත ගත කරගොත් ඔබට මේ తాවකාලිකව මහා ලොකු වින්දනයක් තියෙනට පුළුවන් හැබැයි අවසානයේ මහා විනාශකාරී හැබැයි ස්වාමීන් වහන්සේ කියන ඔබ මට කීකරු වුණොත් මගේ වචනේ අදාහගෙන ජීවත් වුණොත් මේ මොහොතේදී ඔබට හිතෙන්න පුළුවන් ලොකු දුකක් ලොකු වේදනාවක් කියලා හැබැයි උදා වෙන දැන් රාජ්‍යයේ අති මහත් වූ වරප්‍රසාද තිබෙනවා ඒ නිසා ප්‍රේමන්තේනි ස්වාමීන් වහන්සේ කියන දේවම්ම දිහා බලන්න ඇය වචනේ දාසිය ඇයේ වචනේට අවනත වුණා ඒ වචනේට කීකරු වුණා ඒ වචනේ අදහගත්තා ස්වාමීන් වහන්සේ තුල ඇයට ලැබිච්ච මහ වරප්‍රසාද දිහා බලන්න ආබ්‍රහම් දිහා බලන්න ස්වාමීන් වහන්සේ කියපු දේ අදහගත්තා ඒක විශ්වාස කෙරුවා ඒක දරන්නට සිද්ධ වෙද්දී මහ වේදනාවක් වගේ දැනුණා හැබැයි ඒක දරන්නට ඉදිරිපත් වුණාට පස්සේ ඒක දරාගෙන හිටියට පස්සේ
ඒ වරප්‍රසාද මුළු පරම්පරාවක් මුළු ලෝකයක් විනාශ කරන්නට හේතුවක් වුණා. ජෝසප් දිහා බලන්න. ජෝසප්ට තිබුණ තාවකාලික සතුට ගැන හිතලා තමන්ගේ ජීවිතය ඒ වංක විදිහට ඒ සාරවත් කරගන්න තේ ජීවිතය. හැබැයි ජෝසප් අවංක වුණා. තමන්ගේ ජීවිතේ පාප හෙලන්නට කැමති වුණේ නැහැ. සොමනස මහ වරප්‍රසාදකින් ඔහුගේ ජීවිතේ පුරවන්න ලැබුවා. ස්වර්ග රාජ්‍ය මේ වගේ ස්වර්ගීය ආශිර්වාදේ මේ වගේ ප්‍රේමවන්තේනි. ඔබ සුළු දෙයකට ඔබට පුළුවන් නම් විශ්වාසවන්ත වන්න ස්වාමීන් වහන්සේ ඉදිරියේ එතුමාණන් වෙනුවෙන් සොමනස කියන මම ඔබගේ ජීවිතේ මහත් වූ වරප්‍රසාදයෙන් පුරවන මේක අදහගෙන ජීවත් වෙන්න. තාවකාලික දෙයකට අවධානය යොමු කරන්නට ගිහිල්ලා උදා වෙන්නට යන මහා වරප්‍රසාදය නැති කරගන්නට එපා. ස්වාමීන් වහන්සේ තුන ඒ දේ මහා වරප්‍රසාදය. ඒක අයිති කරගන්නට අපි වෙහෙසෙන්නට අපි සිතාගනිමු. ජෙසුවිටයි